ගිතු වොහසගේ රූප ස්භාවය කොයිවාගද කියන කාරණාව කවදාවත් වචනයෙන් කෙ ඉවර කරන්න ඉවර කරන්න බෑ. අපි අදයි තාම ලස්සනට අපේ සි ඇදගන්න හිත බැඳෙන්න්න නිමෙන තැම්පත්වෙන දැක්ක ගමන් වැඳවැටෙන්ට හිතෙන ලස්සන බුදු පිළිම අපි දකිනවා දත්. හැබැයි ඒ ප්‍රතිමාව කොයි තරම් ලස්සනද අපිට දැක්ක ගමන් වඳන්න හිතෙනවා. හැබැයි ඒ ප්‍රතිමාවට වඩා ලක්ස කෝටිවාරයකින් භාගිතුන් වහසේගේ රූපය සුන්දරයි. එනිසා අපිට භාගිතුන් වහසේ මෙහෙම දැක්ක නැති නිසාිට හිතා ගණ්ඩවත් හිතා ගණ්ඩවොත් බෑ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය වටේට රශ්මි මාලාවක් තිබුණන රියන් හතරක් වටේට පැතිරෙන. ඒකට කැන ව්‍යාම ප්‍රභා කියලා රියන් හතරක් ශරීරයෙන් එළියට එරශ්මී ගලනෝ එකකට තමයි ව්‍යාමත් ප්‍රභාවය කියලා කිය ඒරශ්මි මාලාාවවෙන් එලියට රියන් අසුවක් දුරට තවත් රශ්මි මාලාවක් විහිදෙනවා ඒකටකැන් අසිතිී හස්තියක් ප්‍රභා කියලා. සමහර වෙලාවට පූර්ණ චන්ද්‍රය ආහසේ දකින ඇතැම් දවසක අපි දකින හඳට ටිකක් ඇතින් වෙනම රැස් වලල්ලක් තියෙනවා අපි ඒකට කියනවා හඳ මඩල කියල අපේ සමහර වැඩිටියවකයෙන් හඳ මඩල හඳට ලඟින් තියෙනවන වැස්ස ලඟයි කිය කියන. මට ලෑඇතයින්න අපි ගේන බොහොම කල්ල ඇ තාව හින්දකිෙල වැඩිහිටියේ මනාාවකි කියනවා එන අපිට දැකළ පුරුදුී හඳට වඩා ටිකක් ඇතින් වෙනම රශ්මි මාලාවක් තියෙන. එන භාගිතුන් වහසි ගිශ්‍රීදේහහියට රියන් හතරක් දුරින් ආංඒවාගේ වෙනම රශ්මිමාලාවක් තියෙන. ඒ ර්මිමාලාාවට එලියෙන් අසූරියනක් දුරට පැතිරෙන තවත් රශ්මිමලාක් තියනෙන ඒකර තමයි කියන අසිති හස්තියයක් ්‍රභා කිය. ද මේ රශ්මි මාලා දෙක ශද්වර රශ්මියනේ හඳේ රශ්මිවාගේ කහපාට විතරක් නෙමේනේ. දට මේ රශ්මි ලා දෙක මැද්ෙේ භාගිතුන් වහස වැඩඉන්න කොට මැනික් ප්‍රාකාර දෙකක් මැද්දේ ගනරත්තරං පිඩක්තියලා වගේ තරං අපරුවට දිලිසෙනව භාගිතු නාසේ. භාගිතු හසගේ රූපදහතුව රන්වන් පාටයි. ඒ කියල කිය අපි පීට කලින් විස්තර කරලා තියෙනේ අපිගාාවතිය රත්තරං ගොල පාට නෙමෙයි කියලා. ලෝක යන හැෑම ත්රං ගෝොටි කීවේ ජාතරූප කියලා එම ජම්බෝ නද නිෂ්ක කියලත් කියනවා ඒ හැබෑ රත්තරං තියෙන්නේ මහමුහුදී මහාසාගරන්තමයි ගන්න අපිගාව තියන රත්තරනුත් සාගරෙන් ගත්තවනම් ඒවතමයි ලෝකි තියෙන විශේෂම රත්තරං හැබැයි මේ රත්තර අද ලෝක නැතුව නැතුව නෙමෙයි අදත් මේ රත්තර ලෝකි තියෙනවා කියලා සඳහන් කරනවා ගර පතුලට කිමි දෙන්න අති දක්ෂ පුද්ගලයෝ සාගර පතුලට ගිහිල්ල මේ රත්තරං අරගණෙනවා කියල සඳහන් කරනවා. ඔයින්දියවාගේ රටවල් වල අති විශේෂමිලකට ඒරත්තරං වෙනම විකිනෙනවා කියලා සඳහන් කරනවා. ආන් ඒ රත්තරං වල පාටයි භාගිතුන් වහන්සේගේ ශරීර වන්නේ. අපි පිත්තල භාජනයක් අලූත්ම පිත්තල භාජනයක් මැදල තියහම එක හරියට දිලිසෙනවා. අපිට හිතෙනවා මේ රත්තරන්ද කියලා. ඒ වට අපි පවිච්ිරන රත්තරං මාලයක් වලල්ලක් එතෙන්ට ගෙනහි තියහම අපිට හොඳයට පේනවා පිත්තලෝලට වඩා වෙනම රත්තරං කැපී පේනෝ කියලා එනම් ඒ අපි ගාව තියෙන රත්තර එමන අපේ රත්තරං ගොලට වඩා ජාතරූප දිලිසනව කියලා ඇතකුට අපිට අපිට තේරෙනවා භාගිතු වොහසිගේ වරන්නේ එහෙමයි එතරම් ලස්සන රූපයක් බුදුරජාණන් වහසිර තිබුණා ඒනිසානිකීවෙ දේවාති දේවයි කියලා ්‍රහ්මාති ්‍රහමයිකිව බ්‍රහ්මයන්ට බ්‍රහ්මයක් භාගිතුන් වහසේ දිහා බලහම මේ අතිශෙීම්ම ලස්සන රූපයක් තියන මේ ලෝක වර්ණනා කරන්න බැරි රූපයක් තියන බ්‍රහ්මෙකුට හිතෙන්නේ මේ බ්‍රහ්මයක් කියලා. එකෙන් බ්‍රහ්මයන්ට වඩා ඉතාම ලස්සරයි. දේවාති දේවයි දෙවියන්ට වඩා කොච්චර ලස්සනද. සේල බ්‍රහ්මණය ඒ නිසා භාගිතුන් වහසගේ ගුණ කියාපු ලස්සන කියාපුූ එක ගාතාවක සඳහන් කලානේ. ගතුන හස කොයි තරන් ලසනද කියලා. බ්‍රහ්ම භූතන් අති තුළන් මාරසේන පමත් දෙනං කෝ දිස්වානක් පසී දෙයේ අපි කන්හාවි්‍යාතිකු බ්‍රහ්ම භූතන් අති තුළන් බ්‍රහ්මයන්ට ළඟවෙන්ට බෑ මේ රූපයගවට තුළනය කරයි කිිටතුුවෙන්ට බෑ බ්‍රහ්මයකුට තරන් ලස්සන රූපයක්. මාරයකුට අභිභනය කරන්න බෑ ඒ රූපය කවදාවතේ තරම් ඒ තරං ලස්සන රූපයක් දැකලා කෝදිස්වා නක් පසී දෙයේ කවුද පැහැෙන් නැත්තේ භාගිතුන් ව හසිදිහ බල. සල බ්‍රහ්මණය සඳහන් කරනවා අපිකන් හා විජාතිකු මේ ලෝගෙ තියෙන ශ්‍රේෂ්ඨිතම වහන්සේ ඉපදිලා මේ තරං භාගිතුන් වහස ලස්සනයි. දෙවන්ට බබුන්ට වඩා ලස්සන වනා වගේම. භාගතුන් වහන්සේගේ වන්සේ තවත් බොහෝ ලස්සන ඒ පදිලා හිටිය නන්ද කුමාරයයක් ොච්චර ලස්සනද අපි කතා කරනකොට මේ නන්ද කුමාරයක් කියල කතා කරනවා විතරණ නමුත් අප හිටවේ නෑනේ නන්ද කුමාරයා කියලැන කවුද කියලා නන්ද කුමාරයක් කියල කියන්නේෙ සක් විති රජෙක් එොට කව්ද නන්ද කුමාරයා කියල කියෙ බුදුරජාණන් වහන්සේගේම මල්ලි බුදුරජාණන් වහන්සේගේම මල්ලි එකම තාත්තගේ දරුවෝ දෙන්නා බොහම ලස්සනයි. අයිත් ලස්සනයින මල්ලි මල්ලිත් ලස්සනයි. එ භාගිතුන් වහසේ තරම් ලස්සනයි නන්ද කුමාරයක් ලස්සනයි මක සුද්දෝදන රජිුවන්ගේ අනික්පපුහා ඒහින්ද නන්දුමාරයක් අරි ලස්සනයි. භික්ෂූන් වහන්සේලා නන්ද රහතන් වහන්සට රැවට්නා. ඒහින්ද පස්සේ නන්දරහතන් වහසේට චෝදනකිරවා භාගිතුන් වහසේගේ සිවරට සමාන සූරක් දරන්නෙපාපි ැවටනවා කිය. අද කරනවා බදුරජාණන් වහසට වඩා අඟල් හතරක් මිටි කියලා. ආංගේිවාගේ පුංචි පුංචි වෙනස්කන්තමයි තිබුණ. එම් මේතරං ලස්සන රූපයක් ාගිතුන් වහසිර තියෙනකට ඒරූපේ සිද්ධාර්ථක කුමාරයට නැති වන්නන්නේේන එන සිද්ධාර්ථ කමාරයට දාව විපදිච් රාහලු කුමාරයා කොච්ච ලස වන්නඇද. ප්‍රාහුල කුමාරයයාගේ ශරීරෙන් ව ත්‍රැස් විදෙනනවා. නන්දරහතන් වහසේගේ ශරීරයෙන්ු ත්‍රැස් විහිදෙනනවා. මහාපුරුෂ ලක්ෂණ තියෙනවා. හා කාශප පමහරහතන් වහසටත් මිසුර ැවටුුණ ාිතුන හසකේලා ඒ තර ලස්සන රූප සම්පත්තිබුණා. නමුත් ඒ සියලු දෙනාමත් ඉක්මෙව්වා භාගිතුන හසගේ රූපයේ ඒකයි මෙසේල බ්‍රහ්මණයහන අපිකන් හාවි ජාතිකු අපි ඒවාගේ උසස්කුලවල ඉපදුනෙත් නෑ. අපි ඒ තරම් ලස්සනත් නෑ අපි සහර වෙලාවට කලුයි සහරකට්ටිය උසයි සමරකට්ටිය මිට්ි සමහරකට්ටිය මහතයි සමහරයි කෙට්ටුයි ඉතින් මේ ආන් එහෙම කුලවල ඉපදිච්චා අපිට භාගිතුන් වහසගේ ලස්සන ගැන කතා කරන්න පුළුවහන්ද. අපිට තේරුම් ගණඩ පුළහන්ඳේ ලස්සන. ආන් ඒනිසා අපිට බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න එක හරි අමාර එහෙන ඒක දරණඩ වෙන්නේ ශ්‍රද්ධා මාත්‍රයෙන් මයි අපි ාගතුන් වහස දරණන්න වෙන්නේ ආං ඒ නිසා භාග්‍යතුන් වහසේ මේ මේ ගුණවලින් යුක්තයි මේ විදිහෙට ලස්සනයි මේ විදිහේ ලක්ෂණවලින් යුක්තයි මේ ආකාර ප්‍රාතිහාරයන්ගෙන් යුක්තයි කියල සඳහන් කරහම එක එල්ලේ හිස් මුදුලින් දරඩ පුළහන් වඩෝනෑ භාගතුන් වහසේ මේ තරන් කාලයක් පාරමිතා පිරුවේ මෙතෙන්ටෙන්ඩයි කියලා